කුඩු සලිඳු නැමැති මද්රව්‍ය ජාවාරම්කරුගේ අපරාධ ජාලය ඩුබායිහි සිට මෙහෙයවනු ලබන ප්‍රධාන ගෝලීන් වන නිලංග සම්පත් හා සංක සම්පත් යන දෙදෙනාගේ මෙරට මද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වූ ප්‍රධාන සැකකරු මෙසේ අත්අඩංගුවටගෙන ඇත්තේ පොලිස් විශේෂකාර බලකාය කළ වැටලීමකදී. පානදුර නල්ලූරුව ප්‍රදේශයේ සිදු කළ මෙම වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 400ක් රිවෝල්වර සඳහා යොදන ජීවඋණ්ඩ විසක් සොයාගත් බව විශේෂකාර බලකාය පවසනවා. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පානදුර දකුණ පොලිස් ස්ථානය වෙත බහර දීමටයි කටයුතු කෙරුණේ. යාපනය ඊටිනේ ප්‍රදේශයේදී තියුණු ආයුධ සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා. පොලිසියට ලැබුණු තොරතුරකට අනුව එම ප්‍රදේශයේ දැනට විදේශගතව සිටින පුද්ගලයෙකුගේ නිවසක් පරීක්ෂා කළ අතර එහි තිබී කඩු 4ක් පිහි ඇතුළු තියුණු ආයුධ 3ක් ජැකට් මුහුණු ආවරණ සහ හෙල්මට් ඇතුළු උපකරණ රැසක්ද සොයාගෙන තිබෙනවා. මේ අතර කිලිනොච්චි රමනදපුරම් ප්‍රදේශයේ අතිනවීන තාක්ෂණයෙන් යුතු ස්කෑන යන්ත්‍ර යොදා ගනිමින් රත්රන් සොයමින් සිටි සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. මෙම ස්ථානය පසුගිය එල්ටීටී සමයේදී ත්‍රස්ත කඳවුරක් පිහිටි ස්ථානයක් බවට සඳහන් එම සංවිධානයේ වල දබා ඇති බවට සැකකෙරෙන රත්රන් සෙවීම සඳහා මොවුන් ක්‍රියා කර ඇති බවටයි සොයාගෙන තිබෙන්නේ. ගජමුතුවක් සමග දිවුලපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. මෙය රුපියල් 160කට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවටයි හෙළි වී තිබෙන්නේ. ආනමඩුව කොට්ටුකච්චිය ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ කඩා වැදුණු වනාලියෙකු එම ප්‍රදේශයේ නිවසකට බරපතල හානි සිදු කර තිබෙනවා. මෙම ගම්මානයට වනාලීන් නිරන්තරයෙන් පැමිණෙන අතර ඒ හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිනවා. ගම්මානයේ වටා ඉදිකර ඇති අලි වැට අක්‍රිය වැති බවටයි ජනතාව පවසන්නේ.